පාලි පරිහාර ශබ්දාර්ථයෙන් බිඳී විත් සිංහල භාෂා ව්‍යවහාරයේ එන පෙරහැර යන්නෙහි භාවිත වචනාර්ථ කීපයක්ම දක්නට තියෙනවා. ඉන් බුදු පසේබුදු මහරහතන් වහන්සේ හා සෙසු උත්තමයන් උදෙසාත් දළදා වහන්සේ වැනි පූජ්‍ය වස්තුූන් විශේහිත් ගෞරවය පුදසත්කාරය පිණිස කසකරුවන් කොඩි සේසත්ගත්තවුන් නැට්ටුවන් පංචිතූරේ වාදකයන් අලියතුන් ආදීන් පෙළට යෑම අර්ථ ගැන්වී දළදා වහන්සේ විශේහි පූජෝපාහාර පිණිස පෙළට යෑම දළදා පෙරහැර හෙවත් ඇසල පෙරහැර නමින් ප්‍රකටව තියෙනවා. දළදා පෙරහැර හෙවත් ඇසල පෙරහැර මංගල්‍ය දෙස් විදෙස් නරඹන්නන්ගේ නෙත්සිත් ඇදබැද ගන්නා අසිරිමත් මංගල සම්පත සම්මත පෙරහැර මංගල්‍යයක්. මෙකී පෙරහැර ආරම්භ වූයේ ක්‍රිස්තු වර්ෂ 301 328 අතර කාලයෙහි රජ කළ කිස්සිරිමෙවන් රජ දවස දළදා වහන්සේ ලක්දිවට වැඩමවීමත් සමගයි. මහා වංශයේ සඳහන් වන අයුරින් රජතෙමේ 900,000 ධන විසඳා දළදා මහා පෙරහැර කළේ අවුරුදු පතා අභයගිරි විහාරයට වඩාගෙන ගොස් දන්ත ධාතුවට මෙබඳු පූජා කරවයි නියෝග කළේය යන්නින් ඒද සනාථ වෙයි. පාහියන්ගේ දේශාටන වාර්තාවෙහි රජතෙමේ 3 මස මැදදී එනම් ඇසළ මසදී බුදුරජාණන් වහන්සේගේ දළදාව පෙන්වනු ලැබේ. මෙයට දින 10කට පෙරාතුව කීමෙහි බිනීමෙහි දක්ෂ මිනිසෙකු රජ ඇඳුම් පැළඳුම් හඳවා පළඳවා මොනවට සැරසූ ඇතක් හෝ පිට නගවා නුවර හැවිද අනබෙර ගසා මෙසේ කියන්නට සලස්වයි. බෝසතාණන් වහන්සේ අසෙකි කපක් මහත් වැර වඩා පෙරුම් පිරූ සේක. සිය සැප පහසු නොතකා සිය රජේද සිය බිසවද දරුවන්ද දන් දුන් සේක. තමන් ඇස් උගුල්ලා එය ඉල්ලා ආවුනට දුන් සේක. අද සිට දස දිනකින් එබ ඒ බුදුරජාණන් වහන්සේගේ දළදාව එළියට වැඩමවා අභයගිරි වෙහෙරට පමුණුවනු ලැබේ. පින් කැමිරි සියල්ලෝම මග සම කෙරෙත්වා. හෝවේ මහවේ සරසත්වා. පුද පිණිස මල්හා සුවඳ පිළියෙල කෙරෙත්වා යනුවෙන් කෙරෙන විස්තරයෙන් එදවස ඇසළ පෙරහැර සංවිධානය වූ ආකාරය කියවේ. මෙසේ අනුරපුර කිස්සිරිමෙවන් මහරජුගේ පටන් ලක්දිව සියලු රජවරු සතුරු ආපදා සම්පන්න අවස්ථාවන්හි හැර අන් හැම විටම දළදා පෙරහැර මනාසේ බැතියෙන් පැවැත්තුවා. ජෝන් ඩේව් හා වෙල්ලස්සේ දිසාව දුටු පෙරහැර විස්තරයේ සඳහන් වන පරිදි නගරය දෙව්පුරයක්සේ සරසා තිබුණි. ඒ ඒ නිලයන් හඳුනා ගැනීම සඳහා අදාළ කොඩි සහිතවද ඇතුන් අසුන් ගන්නාවක්ද විවිධ කොඩි චාමර දරන්නෝද රජයේ නිලධාරීහුද කඩුගත්තෝද පලස් දරන්නෝද හෙල්ල දරන්නෝද කොඩි කස්ථාන දරන්නෝද විදේශිකයෝද නොයෙක් භාෂාවන්හි නිපුණයෝද ශිල්පීහුද ස්ත්‍රීහුද ගමන් කළහ අනතුරුව මහජනයාද ගමන් ගත්හ. මෙම පෙරහැරේ රජතුමාද මහත් තේජසෙන් ගමන් ගත්තේය. කප් සිටුවීමේ මංගල්‍ය යනුවෙන් සඳහන් වන්නේ මෙන්න මෙයයි. ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර හා සම්බන්ධ මූලික සංවිධාන කටයුතු අවසන් කිරීමෙන් පසු පෙරහැර හා සම්බන්ධයෙන් සිදු කෙරෙන පළමු චාරිත්‍රය වනුයේ සුබ මුහුර්තීන් සතර දේවාලයන්හි කප් සිටුවීමේ මංගල්‍ය සිදු කිරීමයි. කප යනු කණුව හෙවත් කැප කිරීම යන තේරුම ගෙන දෙන වචනයක්. බොහෝ වැදගත් කාර්යයන් ආරම්භයේදීම මුල්ගලක් හෝ කපක් සිටුවීම පුරාණ චාරිත්‍රයක්. එකේ චාරිත්‍රයට අනුකූලව සතර දේවාලයන්හි කප් සිටුවීමෙන් ආරක්ෂා කෙරෙනුයේ පෙරහැරේ නියැලෙන්නවුන්ගේ ආරක්ෂාව හා සුබසිත ප්‍රාර්ථනය සහ කිසියම් උපද්‍රවයක් නොමැතිව පෙරහැරේ සියලුම කාර්යයන් සාර්ථකව සිද්ධ කර ගැනීමට දේවාශිර්වාදය ලබා ගැනීමයි. එහි ඇද වැදගත්කම නිසාම කප සිටුවීමේ චාරිත්‍රය වටා විවිධ චාරිත්‍ර හා පුද සිරිත් ගොඩනැගී තියෙන බව පේනවා. කප් සිටුවීමේ චාරිත්‍රයේ ඉටු කෙරෙනුයේ සතර දේවාලයන්හිදී. ඒ දළදා මාලිගාව හා සම්බන්ධිත චාරිත්‍රයක් නොවේ. මෙම චාරිත්‍රයේ මූලික කටයුතු හා ඒ ඒ දේවාලයන්ට කප බෙදා දීම මුල් කාලයේදී පැවරී තිබුණේ අලුත් නුවර උපුල්වන් මහා දේවාලයටයි. මහනුවර මහා දේවාලය හෙවත් විෂ්ණු දේවාලය ගුණනගුණාට පසු කප සෝදානම් කිරීමේ භාරය මහනුවර මහා විෂ්ණු දේවාලයට පැවරිලා තියෙනවා. කප සඳහා තෝරා ගැන්වුවේ නැගෙනහිර දිශාභිමුඛව සිරිත් පරිදි පේකොට තබන පනස වෘක්ෂයේ සාකාවකි. බොහෝ විට මේ සඳහා තෝරාගනු ලබනුයේ පළ නොදරන කොස් පැලයකි. වියත් තුනක පමණ ලපටි පුරුෂ ගසකි. ගස තෝරාගෙන විෂ්ණු දේවාලයෙහි ගස් කපන්නා ප්‍රධාන පිරිස පෙරහැරින් ගොස් ගස වටා පිරිසුදු කොට සුවඳ දුම් අල්වා සුවඳ පැන් ඉස්වා ගස කැප කර ගස වටා පහන් නවයක් දල්වා උලත් කොළ නවයක මල් වර්ග නවයක් තබවා සුදුවතින් සැරසුණු විෂ්ණු දේවාලයෙහි ගස් කපන්නා නැගෙනහිරට වැටෙනසේ ගස කපා හෙළයි. ඉන් මුල් කොටස නාත දේවාලයටද දෙවන කොටස විෂ්ණු දේවාලයටද තුන්වන කොටස කතරගම දේවාලයටද සිව්වන කොටස පත්තිනි දේවාලයටද වෙන් කර දෙනු ලබයි. ඉක්බිති සුදු පිරිවටයකින් කප ඔතා
සොකීය දේවාලයට පෙරහැරකින් රැගෙන ගොස් සුබ මුහුර්තයෙන් දේවාලයෙහි ඉදිරිපිට සකස් කරන ලද විශේෂ ස්ථානයක වටතිර බඳවා උඩු වියන් යොදවා මනාව සරසා කනින ලද කුඩා වලක සුබ නැකතින් කප තැන්පත් කරනු ලබයි. අවට මල් දමින් සරසා සිටුවනු ලැබූ කප දෙපස ලෙලි පොල්ගෙඩි තුනක් තබා පහන් තුනක් දල්වා තබයි. පෙරහැර පැවැත්වීමේ ප්‍රධාන අරමුණක් වනුයේ ශ්‍රී දළදා වහන්සේ ප්‍රධාන සතර මහා දේවාලයන්හි දෙවි දේවතාවුන්ට පූජෝපහාරය දැක්වීමයි. ඊට අමතරව වැස්ස ප්‍රාර්ථනා කොට වර්ෂාවට අධිපති ඉන්ද්‍රදේවියා පිදීමත් තවත් එක් අරමුණක්. මෙසේ කප් සිටුවා කලට වැසි ලැබී රටේ සමෘද්ධිය හා සෞභාග්‍ය ඇතිවන ලෙස ප්‍රාර්ථනා කෙරේ. ඒ ඒ දේවාලවල කපු මහතුන් සිට වූ කප වටා පංචතූරේ නාදයෙන් භක්ති ප්‍රණාමයෙන් දේවාභරණ වැඩමවා අභ්‍යන්තර පෙරහර දින පහක් තිස්සේ පවත්වයි. පැරැන්නෝද මහනුවර අවට දෙමාපියන් ස්වකීය කුඩා දරුවන්ට පළමුව පෙන්වනු ලැබුවේ මෙසේ දේවාලවල පැවැත්වූ පළමු අභ්‍යන්තර පෙරහැරයි. එය නෑඹුල් පෙරහැරක් වශයෙන් සැලකිනි. එම පෙරහැර පෙන්වීමෙන් වස්දොස් නැතිවන බවට විශ්වාසයක් ඔවුන් අතර තිබුණා. මෙසේ දින පහක් තිස්සේ අභ්‍යන්තර පෙරහැර පවත්වා කප දිය කැපුම් මංගල්‍යයේදී ගැටඹේ තොටටගෙන ගොස් දිය කපන දියඹෙහි පාකර යවනු ලබයි. බොහෝ දෙනා කප් සිටුවීම අහලා තිබ්බට ඒ මොකක්ද කියලා නම් දැනගනින්දී නෑනේ. අපි හිතනවා අද ඒ හැම දෙනාම දැනගන්න ඇති කියලා මොකක්ද කප් සිටුවීමේ මංගල්‍යය කියන්නේ. එහෙමනම් ඒක දැනගත්තනම් අපිටත් ලයික් එකක් දාලා ඒ පිළිබඳව කමෙන්ට් එකකුත් දාලා යන්න අමතක කරන්න නම් එපා. ඕකට මහ වෙලාවක් යන්නෙත් නෑනේ. ඉතින් යාළුවනේ, ඔයා අපිව තවම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් පහත බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න. ඔයාට සුබ දවසක්.